धर्मानुशासन पोत्तन देशिक्यानन वहन्से गुडकवेल श्री महिंद महा विहाराधिपति श्यामोपाली वंशिक महानिकाये मल्लतु पार्श्वे सबरगम पलाते अधिकरण संघ नायक रत्नपुर दिशा शासनारक्षक मंडली लेखकाधिकारी शास्त्रपति पंडित अति पूज्य कोमपिटिय श्री सुशील स्वामी वहन्से अद धर्मदेशनावे दायकत्वे अहलियगुड विजय नायक पार पदिंची एच पी गुणरत्न महता पिलियंदल जालियगुड समगि मावत अंक पहलव निवसे नेल्सन विजयतुंग सह दूदर मुनुगुरु मिनिपिरियन गलपिट मट अल्पिटिय उडहा कडे पदिंची के रंजित तिलकरत्न महता महर खडवत सिरिमा ओ बंडार नायक मावत अंक दहनवेन हतर निवसे अरंबगे श्रियानी प्रेमकांति मिनविय समग अरंबगे सोमावती महात्मिय राजगिरिय मादिन्नागुड पदेंची वीरशेखर दिपलगे दूदरुवन अपवत्ती वदाल अतिपूज्य केप्पेटियागुड चंद्ररत्न नायक स्वामींद्रनन वहन्सेगे शिष्य पिरिस कायद्वारे स्वभाव पीलिबंद वै अद देशकैरन वहन्से अपट धर्मानुकूल पैदरी कर देने සදාවතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු අවසරයි ස්වාමීන් වහන්ස සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු सम्मा संबुद्धस् बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि तुतीयं बुद्धं शरणं गच्छामि तुतीयं बुद्धं शरणं गच्छामि तुतीयं धम्मं शरणं गच्छामि यम्पि धम्मं शरणं गच्छामि तुतीयम्पि संघं शरणं गच्छामि तुतीयम्पि संघं शरणं गच्छामि तुतीयम्पि बुद्धं शरणं गच्छामि तुतीयम्पि बुद्धं शरणं गच्छामि तुतीयम्पि धम्मं शरणं गच्छामि तुतीयम्पि धम्मं शरणं गच्छामि तुतीयम्पि संघं शरणं गच्छामि तुतीयम्पि संघं शरणं गच्छामि पाणातिपाता वीरमणि सिक्खापदं समादयामि पाणातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामे सुमिच्छाचारा वीरमणि सिक्खापदं समादयामि कामे सुमिच्छाचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सुरामीरय मज्जपमादत्राणा वीरमणि सिक्खापदं समादयामि
ඉවාමේරය මජ්ජපමාදත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු ධම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු ධම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්ති භික්ඛවේ ධම්මා කායේන පහතබ්බා නෝ වාචාය අත්ති භික්ඛවේ වාචාය පහතබ්බා නෝ කායේන අත්ති භික්ඛවේ ධම්මානේව යේන පහතබ්බා නෝ වාචාය පඤ්ඤාය දිස්වා පහතබ්බාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික සේවාව මගින් සමස්ත ලෝකවාසී ජනතාව තුළට සදහම් කොටසක් ලබා දීමට සූදානම් වෙන මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණයට බලාපොරොත්තුෙන් සිටින පින්වත් හැමදෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මනපදයක් මම සවන් දෙනවා. එය මගේ ජීවිතයට මම ප්‍රයෝජනීයට ගන්නවා කියන හැඟීමකින් යුක්තව ධර්ම ශ්‍රවණය කිරීම තමයි අවශ්‍ය. ධර්මය වචනෙන් වචනේ තේරුම් ගත්ත තරමට තමයි පුජ්‍යලයා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නේ. අපේ ජීවිතයේ ස්වභාවය පිළිබඳව මේ සංසාර පැවැත්ම පිළිබඳව මේ සංසාර පැවැත්මේ කෙලවරක් පිළිබඳව අවබෝධය තියෙන ඉතා ටික දෙනකොට පමණයි. ඒ නිසා මේ කාම ලෝකයේ තුල සිතූ සිතූ දේවල් කරමින් මිනිස්සු රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් පෙළෙමින් අධික තණ්හාවෙන් පෙළෙමින් සමහර විට ඒ නිසාම රෝගීන් බවට පත් වෙමින් වාසය කරන බව පේනවා. නමුත් ධර්මය තේරුම් ගන්න ගන්න තමන් නිරෝගිමත් සාර්ථක ජීවිතයක් ගත කරන පරලොවත් සුගති භූමි ලැබනවා කියන දැක්මක් තියෙන ජීවිත ගත කරන සමාජයන් අපිට දකින්න තියෙනවා. ඒ නිසා ධර්මයේ තුලින් කරන්නේ ජීවිතය ගැන යථාභූතයක් ලබා දීලා අපි මේ ලෝකේ කොයි විදිහටද ජීවත් වෙන්න ඕනේ ඒක අපිට පරලොවට කොයි තරම් දුරට බලපානවද මේ සංසාර දුකින් ඈතර වෙන්න කොච්චර දුරට බලපානවද කියලා අවබෝධයක් ලබා දීම තමයි මෙතනදී සිද්ධ කරන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණයට තමන්ගේ චිත්ත යොදවලා හොඳට කල්පනාකාරීව බාහිර බාධා අඩු කරගෙන
ධර්ම ශ්‍රවණය කළොත් හොඳ අවබෝධයක් ලබන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙක්ම තාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම අවබෝධයක් ලබන්න ඕන කියන අදහසින් ධර්ම ශ්‍රවණය කරලා පින් සිද්ධ කරගෙන ඒ පින් දහම් නමින් මිය පරලෝකීය ගුරු දෙමව්පිය ආදී ඥාති මිත්‍රාදීන්ටත් අනුමෝදන් කරලා ලෝකපාලක දෙවි දේවතාවන්ටත් අනුමෝදන් කරලා තමනුත් තමන් මම ධර්ම අවබෝධයක් ලැබුවා කියන සතුට ලබාගෙන අපත් පින් අනුමෝදන් වෙලා අපි මේ ධර්ම දේශනා සවන් දීමේ පුණ්‍ය බල මහිමේ උතුම් නිවන් සම්පත් ලබන්ට ඒ පින් දහම් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ධර්ම ශ්‍රවණය කරමු කවුරුත් එක්ක. අද ධර්ම දේශනාව සඳහා මට මාතෘකාවක් ලබා දීලා තියෙනවා. අංගුත්තර නිකායේ ෂෂ්ඨක භාගයේ දසක නිපාතේන කාය සූත්‍රය. මේ කාය සූත්‍රය ඇසුරෙන් තමයි මම මේ ධර්ම දේශනාව කරන්න බලාපොරොත්තු වන්නේ. අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කාය සූත්‍රයේදී උන්වහන්සේ අප තුල ඇති කරගත යුතු ගුණාංග අපේ කායික වශයෙන් වාචික වශයෙන් මානසික වශයෙන් ඇති වෙන දුර්වලතා දුරු කරගන්න මොන විදිහේ උත්සාහයක් ගන්න ඕනද කියන එක බුදුහාඳුරු මේ දේශනාවේදී පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ බඳු දේශනාවක්. මාසි මුලින්ම දේශනා කරනවා කායේන පහතබ්බනු වාචාය. සමහර ධර්ම තියෙනවා කයින් නතර කළ යුතුය. ඒවා වචනයෙන් නතර කරන්න බෑ. කයින් අපි නතර කරගන්න ඕන දේවල් ඒවා වචනයෙන් නතර කරගන්න බෑ. දැන් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර මේවා කායික අකුසල්. කායික අකුසල් මේ කායික අකුසල් අපිට වචනයෙන් නතර කරන්න බෑ. ඒක කයින්ම ඕන නතර කරගන්න. ඊළඟට වාචාය පහතබ්බනෝ කාය. වචනයෙන් සිද්ධ වෙන අකුසල් වචනයෙන් මොන දුරු කරගන්න ඒක කයින් නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක වචනයෙන් මොන අපි අයත් කරගන්න. දැන් මුසාවාද කියලා බොරු කියනවා. පරුෂා වාචා. ඒ වගේම පිසුනා වාචා, සම්පප්පලාප බොරු කියන එක, ඒ වගේම පරුෂ වචන කියන එක, කේලම් කියන එක, ඕපාදූප වැනි වැඩක් කලක් නැති දේ ප්‍රකාශ කරන එක සම්ප්‍රප්පලාප. මේ වචනයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් අපේ වචනයෙන්ම තමයි ඒවා අඩු කරගන්න ඕන. කයින් කරන දේ කයින් නැති කරගන්න ඕන, වචනයෙන් කියන දේ වචනයෙන් අඩු කරගන්න ඕන. දැන් සමහර විට තමන්ගේ යාළු මිත්‍රයෙක් එකට ඉන්න අය, එහෙම නැත්නම් තමන්ගේ වැඩිහිටියෙක් තමන්ට මතක් කරලා දෙන්න පුළුවන් මේ ඔයාගේ හැසිරීම වැරදි, ඔයා ඕක නවත්තන්න. එහෙම කියන්න පුළුවන්. දැන් සත්තු මරණ කෙනෙකුට අනේ මේ සත්ව ඝාතනේ නවත්තන්න ඕක හොඳ නැහැ, ඔයා කරන්නේ බරපතල වැරද්දක් කියලා තමයි වැඩිහිටියෙක් කියන්න පුළුවන්. පන්සලේ ආන්දරු කියන්න පුළුවන්, ගුරුවරයෙක් කියන්න පුළුවන්. මොකද ඒක එහෙම අහලා හරි ඒක නවත්ත ගන්න ඕන කයින්. ඔව් මගේ කයින් අද ඉඳලා මම සතෙක් මරන්නේ නැහැ. ඊළඟට ඔයා හොරකම් කරනවානේ ඔක පුරුද්දක් කරගන්න එපා, ඔක හොඳ නැහැ. අපේ සමහර ළමයි නොදැනුවත්ව ඒගොල්ලෝ අනුන්ගේ දේ ගන්නවා. එතකොට ඒක මේ එවෙලෙම ඒ දරුවට කියලා පුතේ ඒ විදිහට අනුන්ගේ දේවල් ගන්න එපා ආයේ කවදාකවත්. අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, ඔය දේ කරන්න එපා ඊට පස්සේ කියලා කියන්න පුළුවන්. ඒකට අපි සැලකිල්ලක් තියෙන්න ඕනේ. මේ නරක හින්දායි එහෙම කියන්නේ. එතනින් පස්සේ තමන්ගේ අතපයෙන් කවදාකවත් මං අනුන්ගේ දෙයක් ගන්න නැහැ කියන අදහස. වැරදි විදිහට හැදිරෙනවා නම් ඒකටත් අවවාදයක් දෙන්න පුළුවන්. තමන්ගේ ඥාතියෙකුට, අතල් වැටියෙකුට, වැඩිහිටියෙකුට
ඒක ඔහුට බාරගැනීමේ ශක්තියක් තියෙන්න ඕන මේ රටේ නැත්තම් අපේ බෞද්ධ සමාජයේ වැඩිහිටියේ ගුරුවරේ අම්මා තාත්තා ජේෂ්ඨ සහෝදරේ යම් අවවාදයක් කරනහම පිළිගන්න සිරිතක් හැදිලා තිබුණේ මේ සමාජයේ මේ මෑත ඉඳලා මේ සමාජයේ මේ වැඩිහිටියෝ අවවාද කරන්න යන අඩුයි මොකද ඒ අවවාද කරන එක්කනට එකට කියාගෙන ඉන්න පුරුද්දක් ඇති වෙලා තියෙනවා නැත්තම් මට එහෙම කියන්න වැඩ තියෙන අයිතිය මොකද්ද කියලා අහන්න පුරුද්දක් ඇති වෙලා තියෙනවා මේවා මහා අසත්පුරුෂ ගති තර ගුරුවරේ කවවාදයක් දුන්නාම වැඩිහිටියක් අවවාදයක් දුන්නාම නිශ්ශබ්දව බොහොම හොඳට පිළිගන්නවා ඒකට තර්ක කරන්න යන්නේවත් ඒක හෙලා දකින්නවත් උහුට දඬුවම් කරන්නවත් යන්නේ නැහැ ඒ නිසා එහෙම කවුරු හරි කියලා දුන්නොත් එහෙම ඔයා කරන වැඩේ වැරදි. ඔයා කියන දේ වැරදි කියලා ඒක පිළිගන්න පුළුවන්. බවක් නිහතමානීව පිළිගන්න පුළුවන් නම් හොඳ ගුණයක් ඒක. හොඳ ගුණයක්. ඒක පිළිගන්නේ නැතුව හැදෙන්න බෑ මිනිහෙකුට. පිළිගන්නේ නැතුව හැදෙන්න බෑ මිනිහෙකුට. තමන්ගේ දේ හරිමයි කියලා ඉන්නවනම් ඒක වැරදි. එනිසා බුදුහාඳුරු මේ දේශනාවේ දේශනා කරනවා කායේන පහතබ්බා මේ තමන්ගේ කයින් කරන වැරදි කයින්ම දුරු කර ගන්න ඕන අයින් කර ගන්න ඕන වචනෙන් කරන දේ වචනෙන් අයින් කර ගන්න ඕන වචනෙන් කරන දේ කයින් අයින් කරන්නත් බෑ කයින් කරන දේ වචනෙන් අයින් කරන්නත් බෑ ඒ වගේ මෙහෙම නැත්තම් වැඩිහිටියේ ගුණවතේ විසුන් වහන්සේ නම දෙමෝපිය එහෙම මතක් කරලා දුන්නොත් මෙන්න මේ දේ ඔයා අතින් සිද්ධ වෙනවා මේක කරන්න එපා කියලා මේදී අඩු කර ගන්න කියලා ඒක බොහොම කරුණාවෙන් ගෞරවයෙන් පිළිගැනීමේ හැකියාවක් ඔහු තුළ තියෙනවා. ඒ වගේම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා ආයස්මාකෝ අකුසලං ආපන්නෝ කංචි දේව දේසං වාචාය සාදු කායේන වා වචී දුච්චරිතං පහා වචී සුචරිතං භාවේසු ඒ කියන්නේ උන්වහන්සේ දේශනා කරන වෙතනදී කයින් වචනෙන් බැරි දේ තියෙනවා මේ කයින් වචනෙන් ඉවත් කරගන්න බැරි දේවල් තියෙනවා ඒ ඉවත් කරගන්න බැරි දේවල් දුරු කරගන්න ඕන ප්‍රඥාවෙන් කයින් වචනෙන් ඉවත් කරගන්න බැරි දේ ප්‍රඥාවෙන් ඉවත් කරගන්න ගොඩාක් දේවල් කියන බුදුහාමුදුරේ ඒ ටික තමයි මේ සූත්‍රේ ගොඩාක් දුරට දේශනා කරගෙන යන්නේ වද කය වචන දෙකම අපිට පේනවා ඇහෙනවා කයින් කරන දේවල් පේනවා වචනේ කියන දේ ඇහෙනවා නමුත් අපිට හිත පේන්නේ නැහැ හිත ඇතුලේ තියෙන දේවල් හරි භයානකයි එහෙම නැත්නම් හරි හොඳයි නමුත් මේ භයානක දේ තමයි අපිට බොහොම බලපාන්නේ ඒ නිසා ඒව ප්‍රඥාවෙන් දුරු කරගන්න ඕන ටිකක් මෙතන තියෙන්නේ ප්‍රඥාවෙන් දුරු කරගන්න අවශ්‍ය ටිකක් බුදුහාමුදුරු දේශනා කරනවා ලෝභ දේත මෝහ කෝධ උපනා আদি වශයෙන් මේක දීර්ඝව විස්තර කරගෙන යනවා ලෝභය කියලා කියන්නේ අකුසල මූලයක් ලෝභය කියන්නේ අකුසල මූලයක් මේක හිතේ හටගන්න එකක් ගහක වැලක මුල් නිසා අතුපතර ලියලගෙන වැඩෙනවා බහේ මුල් නිසා වැලේ මුල් නිසා අසුබතර කොළ ලියලගෙන වැඩෙනවා ඒ වගේ ලෝභයේ තියෙනකොට විවිධාකාර අකුසල ඇති වෙනවා මේක සාකා ප්‍රසාකා වශයෙන් ඇති වෙලා යනවා දැන් මස් කෑමට ආසා කිරීම නිසා ලෝභකම නිසා සත්තු මරනවා මස් කෑමට තියෙන ආසාව නිසා සත්තු මරනවා तो मस्कैमर तीन आसाव में हिते तीन एक तरह लोभ कमाकेगा इलागत धनेट तीन लोभ कमनी सा समाहरणात मिनिशु मारना धनेट तीन लोभ कमनी सा मिनिशु दान दाने तीन आये मारना समाहरणा बटर ये वाके में माउपियो पवा मारना में धने गनी में आसावे माउपियम पवा मारने दे पास देना පිලිම දාගත් මොයේ මේව හදනවා දැන් ඒ දාගත් විනාශ කරන්න පිලිම වහන්සේලා විනාශ කරන්න කල්ල බිඳලා දාන්න මේ ලංකාවෙම මහා පැරණි ඓතිහාසික ප්‍රතිමා
කොපමණනම් විනාශ කළාද විනාශ කරනවද මේ කාලේ මහා දාගත් කොච්චර විනාශ කරනවද මොනවටද මේ මේ හිතේ තියෙන ධනෙට තියෙන ආසාව හිතේ තියෙන ලෝභකම ඒකයි මේ ක්‍රියාත්මක වෙන්නේ එම මෞපියම් මරන්න පවා ඊළඟට මේවැයිදි මත්පැන් බීමක් කරනවා මේවා කරන්න මත්පැන් බොනවා එතකොට මේ ලෝභකම නිසා අකුසල මහා ගොඩක් සිද්ධ කරගන්නවා අකුසල් මහා ගොඩක් සිද්ධ කරගන්නවා මෞපියෝ මරන්න තරම් ඒ වගේම පිනිම කඩන්න තරම් දාගක් කඩන්න තරම් ඒ වගේම මහා සංඝයා ඝාතනය කරන්න තරම් ඒ වගේ දේවල් වලට පවා පෙළඹෙනවා මේ ලෝභකම නිසා ධනෙට තියෙන ලෝභකම නිසා මේම වෙන්නේ ඊළඟට ඒ වගේම තමයි ද්වේෂය කියන එක මේක මේ ලෝභයට වඩා දරුණුයි ද්වේෂය කියන එක ලෝභකමට වඩා දරුණු එකක් ඒක ඒ කියන්නේ ලෝභයෙන් අකුසල් මේ වැවි නැගී එන්න පටන් ගන්නවා ලෝභයේ ද්වේෂය කියන එකෙන් අකුසල් වැවෙනවා වැඩි වෙනවා ඒක තමයි එතන සිද්ධ වෙන්නේ නමුත් ද්වේෂයෙන් ඉතා වේගයෙන් අකුසල් නැගිටින්න පටන් ගන්නවා ද්වේෂය කියන එකෙන් ඉතා වේගයෙන් අකුසල් නැගිටින්න පටන් ගන්නවා අපේ හිත තුළ ඊළඟට මේ ද්වේෂේ හැටි අපි ගත්තොත් එහෙම මුලින් පුජ්‍යලයේ දිහා බලවන් පස්සේ නිකන් තරහා ගියේ නැත්නම් ද්වේෂේ ඇති වෙච්ච මනුස්සයෙක් මුලින්ම කරන්නේ රවල බලන එක. ඒක තමයි ආරම්භය. මුලින්ම රවල බලන. ඊළඟට මූණ යක්ෂයෙක් වගේ වෙනවා. රවල බලන මූණ යක්ෂයෙක් වගේ වෙනවා. ඊළඟට පරුෂ වචන කියනවා නැත්නම් සැර වචන කියනවා. ඊළඟට අතපය දික් කරන්න පටන් ගන්නවා. ඊළඟට මේ පොළු අවියාවිද දඬු මුගුරු මේවා ගන්නවා. ඊට පස්සේ පහර දෙන්න පටන් ගන්නවා. ගිනි තියනවා. එහෙම නැත්නම් මරණව. සමහර ලාවට තමන්ගේ ජීවිතය හානි කර ගන්නවා. මේ ද්වේෂේ ඇති. අර ලෝභයට වඩා භයානකයි කිව්වේ ඒකයි. මොකද මේ ද්වේෂය කියන එක බොහොම ඉක්මනින් ලියලා ගුරුපුරා නැගලා ගිනි තියලා මරලා කපලා කොටලා ඒ தත්තෙට පත් කරන්න තරම් දරුණු ක්ලේශ ධර්මයක් තමයි මේ ද්වේෂය කියලා කියන්නේ. එතකොට ඒක මේ හිතේ හට ගන්න එක. ඒකත් මේ හිතේ හට ගන්න එකක්. මේ සමාජයේ දියා බැලුවා පේනවා අපිට. සමාජයේ දියා බැලුවා. ද්වේෂ ගින්න ඇවිලුන නම තමයි මිනිස්සු රවන්නේ. ද්වේෂ ගින්න ඇවිලුන නම තමයි මිනිස්සු කෑ ගහන්නේ යක්ෂයෝ වගේ. ද්වේෂ ගින්න ඇවිලුන නම තමයි මිනිස්සු මේ ගිනි තියන්නේ. දීපල ගිනි තියනවා. ගෙවල් ගිනි තියනවා. තමන්ලාට තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. තමන්ම පියෙන් යනගෙන. තමන්ම කපා කොටාගෙන. තමන් එක්කෝ ජීව වෙනත් ක්‍රමයකින් ජීවිතය හානි කරගෙන තමන්ම විනාශ වෙන අවස්ථා තියෙනවා මේක ඇවුරුනාම. ඊළඟට ඒ ද්වේෂයේම තවත් කොටසක් තමයි ක්‍රෝධය කියලා කියන්නේ. ක්‍රෝධය කියලා කියන්නේ මේ අනුන්ට බනින, පහර දෙන, මරණ, ගේදොර විනාශ කරන ස්වභාවය. තමයි මේ අපි ක්‍රෝධය කියලා කියන්නේ. එතකොට ක්‍රෝධය උස්සන්න උනාම ඒ පුජ්‍යලයා පිස්සෙක් බවට පත් වෙනවා. ඒ පුජ්‍යලයා පිස්සෙක් මේ ක්‍රෝධය උස්සන්න වුනහම උන්මත්තකේ බවට පත් වෙනවා. සමහරවිට තමන්ගේ බඩු තමන්ම පොලේ ගන්නවා. තමන්ගේ බඩු තමන්ම පොලේ ගන්නවා. දැන් සමහරවිට ගෙවල් වල මේ ක්‍රෝධය කියන එක උස්සන්න උනහම සමහරවිට තමන් පාවිච්චි කරන රූපවාහිනී අරන් පොලේ ගන්නවා. නැත්නම් තමන් වතුර බොන කෝප්පේ අරන් පොලේ ගහනවා පිඟාන පොලේ ගහනවා එහෙම කරනවා ඒ ක්‍රෝධය උස්සන්න වුණාම එතකොට මේ ද්වේෂය ඒ වගේම ක්‍රෝධය මේවා එක සහෝදර කුලයක් තියෙන්නේ එක සහෝදර කුලයක් ඒක ක්‍රෝධයේ ස්වභාවයක් ඒකයි තමයි අමුදරුවන් පවා මේ විනාශ කරනවා ඔය පුවත්පත් වල තියෙනවා තමන්ගේ දරුවන්ට වසවිස දීලා බිරිඳට වසවිස දීලා එහෙම නැත්නම් දරුවන්ටත් වෙඩි තියලා බිරිඳටත් වෙඩි තියලා තමනුත් වෙඩි තියා ගන්න. ඒ වගේ සිද්ධි අපිට ඕන තරම් අහන්න ලැබෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතේ පවා නැති කරගන්න තරමට ඒ වගේ මෞපියේ වැඩිහිටි පිළිවුත්සන්ට පවා අපරාධ කරන්න පුළුවන් මහා භයානක බලයක් තමයි ක්‍රෝධයෙන් ඇති වෙන්නේ. ඒක දරුණු ක්ලේශයක් ඇටියට හඳුන්වන්නේ. ඊළඟට මේ බුදුහාඳුරු දේශනා කරනවා මෙතනදී මේක ක්‍රෝධය ගැන තමන්ගේ ගෙදරට ආපු සර්පෙක් වගේ හිතන්න කියලා.
කෝපයක් එම ඇති වුණාම තමන්ගේ ගේ ඇතුළ සර්පෙක් ඇතුළුණා කියලා හිතන්න කියනවා. ගේ ඇතුළට සර්පෙක් කෙනා දැක්කොත් එහෙම අපි ටිකක් පරිතං වෙනවා. කොහොම හරි මොන ක්‍රමකින් හරි එළියට දා ගන්න මහන්සි ගන්නවා. ඒ වගේ හිතන්න කියලා කියන්නේ. ඊළඟට කුසට වැටිච්ච මේ විෂක් වගේ හිතන්න කියනවා. කුසට වැටිච්ච තමන්ගේ බඩට වැටිච්ච විෂක් වැටුණා වගේ හිතන්න කියනවා. ඒ තරම් දරුණුයි කියලා කියන්නේ මේ ක්‍රෝධය කියන එක. ඊළඟට තව එකක් කියනවා මේ දැන් මෙතන අපි කිව්වා ද්වේෂය ගැන කිව්වා ක්‍රෝධය ගැන කිව්වා. එතකොට මේවා ඔක්කොම මේ එක සහෝදරයෝ වගේ. එක සහෝදරයෝ වගේ. ඒ හැම එකකින්ම තමනුත් විනාශ කරන, තමන්ගේ ආශ්‍රිතයොත් විනාශ කරන, පරිසරයත් විනාශ කරන තත්ත්වයකට පත්වෙන මහා භයානක දෙයක් බවයි මෙතනට පේන්නේ. මේ ඔක්කොම හිතේ හටගන්නේ මේවා. මේවා කොහෙන්වත් එනේව නෙවෙයි, පිටරටවල් වලින් එනේව නෙවෙයි. එහෙම නැත්නම් මහා පොළොවේ මතුවෙනේව නෙවෙයි. අපේ හිතෙන් මේ ඔක්කොම මතුවෙන්නේ. අපේ හිතෙන් මේ ගතිගුණ ටික මතුවෙන්නේ. තවත් එකක් බුදුහාම දේශනා උපනාහය කියලා. උපනාහය කියලා කියන්නේ මේ අලු යට තියෙන ගින්දර වගේ කලක් බොහොම නිසකලව පවතිනවා. අප්‍රකටයි. නමුත් හිටි ගමන් මතුවෙලා එනවා. ගින්දර ඇවිලෙනවා. වෛරයට ඒක පෙරලෙනවා. ආත්ම ගානක් ජනකල් මේක බලපානවා. දැන් ගිනි ජාලාවක් ඇවිලිලා ගින්දර නිමෙල ගිනි දැල් නිමෙල ගියාට පස්සේ ගිනි අඟුරු ටික තියෙනවා. අළු වලින් වැහිලා තියෙනවා. මේක බොහොම නිස්සද්දෝ තියෙනවා. එච්චර කවුරක් ගණන් ගන්න නැහැ. නමුත් ටික වෙලාවක් යනකොට ආය හෝස්කාර ඇවිලෙනවා. ආය ඇවිලෙන හෝස්කාර. ඒ ගිනියට තියෙන අඟුරු කොයි වෙලාවෙ ඇවිලෙනවද දන්නේ නැහැ. ඒ වගේ ස්වභාවයක් තමයි උපනාහය කියලා කියන්නේ. එතකොට මේක වෛර බැඳ ගැනීමක් මේ කරන්නේ. අර ක්‍රෝධය තව ඉස්සරහට ගිනියනවා උපනාහය කියන එක. ඉස්සරහට ගිනියනවා. ඒ ඉස්සරහට ගිනියනකොට අර දේවදත්ත වගේ දැන් බුදුහාමුදුරන්ගෙන් කොච්චරවත් පරිගන්න දෙඟලුවා. ඒ වෛරේ උපනාහය මේ ඇවිල්ලා පන්තාරේ අරන් ඇවිල්ලා. එවගේම කාළි යක්ෂණී කියලා කතාවක් තියෙනවා අපේ බණ පොතේ. අපේ පින්නතුන් දන්නවා ආත්ම ගානක් දරුව කකා ආපු කතන්දරය. ඒ උපනාහය අර ක්‍රෝධය වෛරයක් කරගෙන වෛරය ඒක බැඳගෙන ඒක ආත්ම ගානක් මේක අරගෙන යනවා. ඒක තමයි ස්වභාවය. මේක තමයි බුදුහාඳුරු දේශනා කළේ උපනාහ ගතිය. ඒකත් මේ හිතේ හටගන්න එක. හිතේ හටගන්න එක. දැන් මේ ලෝභය විතරක් නෙවෙයි, ද්වේෂය විතරක් නෙවෙයි, ක්‍රෝධය විතරක් නෙවෙයි. ඒක තව එහාට යන්න යන්න බුදුහාඳුරු හඳුල්ලා තව නමකි උපනාහය කියලා. ඒකත් මේ හිතේ හටගන්න එක. තව එකක් තියෙනවා මක්ක. මක්ක කියලා ඒක හඳුන්වන්නේ. මක්ක ඒ කියන්නේ කලගුණ අවලංගු කරන ගතිය. කලගුණ අවද අපේ ಗುಣ මකු කියලා කියන්නේ. කලගුණ අවලංගු කරනවා තමයි. මව්පියන්ගෙන් ගුරුවරෙන්ගේ දැන් අම්මලා තාත්තලා ඉතින් කන්න බොන්න දීලා ලොකු මහච්චල්ලා වතු පිටි අරන් දීලා ගෙවල් දොරවල් හදාගන්න උදව් කළා. බොහොම හොඳ තැනකට දරුවා ගෙනාවට පස්සේ පොඩි වැරද්දකින් කියන මේව මට කවුරුවත් දීපුවා නෙවෙයි, මගේ උත්සාහයෙන් හදාගත්තේ, මට කවුරුවත් උදව් කළේ නැහැ නැගිටින්න කියලා බොහොම කැත නැතුව කියනවා. සමහර දරුවෝ එහෙම කියනවා. එහෙම නැත්තම් තමන්ගේ ඥාතීන් ගුරුවරු කරපු උදව් ඒව එක වචනෙන් හෙලා දකිනවා. මාට කරපු දව්වත් නැහැ. අන්න එහෙම එක වචනෙන් හෙලා දකිනවා. මේකට කියන්නේ මක්ක කියලා. ಗುಣ මකුකම මේ තියෙන්නේ. ಗುಣ මකනවා. ಗುಣ අවලංගු කරනවා. ಗುಣ අවලංගු කරනවා. ඒ නිසා මිනිස්සු එහෙම පාවිච්චි කරනවා. ඒක තවත් විදිහෙන් කියනවා අසත්පුරුෂකම. අසත්පුරුෂකම. කවුරු හරි උදව්වක් පදව්වක් කරලා ඒක එක වචනෙන්ම කපා හරිනවා නම් ඔයා මට කරපු දව්වක් නැහැ කියලා කියනවා නම් ඒක අසත්පුරුෂකම. ඒ නිසා අපිට එහෙම වෙන්න හොඳ නැහැ. ඒක නරකයි. නිවන් දකින්න බාධාවක්. මේ මක්ක කියන එක. පලාස. පලාස කියලා කියන්නේ තමාට වඩා ගුණෙන් උසස් අය. තමන් හා සමාන කරගන්න ගතිය. තමන්ට වඩා බොහොම උසස් සුදවියේ ඉන්නවා. ඒ උසස් සුදවිය මෙතන අපි සලකන්න ඕන. අපිට වඩා සිල්වත්, අපිට වඩා ගුණවත්, අපිට වඩා වයසින්, ඒ වගේම අපිට වඩා සමාජ සේවා කරන, අපිට වඩා සමාජයේ පිළිගත් උදවිය ඉන්න පූජනීය අතරපත් වෙච්චි අපි ඇත්තන්ට සලකන්න ඕන. ඉතින් අපි කවුරුත් මැරෙන මිනිස්සු, අපි ඒක වගේ උපන්නේ,
අපි එක ගමේ කියලා සමාන වෙන්න හදන්න හොඳ නැහැ. පූජනීය ඇත්තා පූජනීයයි. සිල්වතා සිල්වත්. ඒ වගේම ගුණ සම්පන්න. තමන්ට වඩා ගුණ සම්පන්න නම් ඒ පුජ්‍යලට සලකන්න ඕන. තමන්ට වඩා වැඩිහිටියෙක් නම් සලකන්න ඕන. ඒ නිසා තමාට වඩා ගුණෙන් උසස් අය තමන් හා සමාන කරගන්න එකත් හොඳ දෙයක් නෙවෙයි. ඒකට කියනවා පලාප කියලා. ඒකත් හොඳ දෙයක් එහෙම නෙවෙයි. දැන් සමහර විට සමාජයේ මේවා දකින්න ලැබෙනවා. මේවා අහන්න ලැබෙනවා. මේ මහා දැන උගත් ඒ වගේම සම්භාවනීය ඒ වගේම ගුණ සම්පන්න පුජ්‍යලියෝ දෙක සමානව වාඩි වෙනවා. සමානලාවට උහුට නොගැලපෙන විදිහට සමාන වෙන්න හදනවා. එහෙම හොඳ නැහැ. ඒක හොඳ නැහැ. හොඳ ගතියක් එහෙම නෙවෙයි සමහර අවස්ථාවල. ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඒක දුර්ගුණයක් හැටියටයි අපිට හඳුන්වන්න තියෙන්නේ. ඒ වගේම ඒකට කියන්නේ පලාස කියලා. අනිත් එක තමයි මච්චරිය. මච්චරිය කියලා කියන්නේ තමන්ගේ දෙයක් අනුන්ට ලැබිලා පර ප්‍රයෝජනයක් ගන්නවට විරුද්ධකම්. මච්චරිය කියලා කියන්නේ තමන්ගේ දෙයක් තවත් කෙනෙකුට ලැබිලා පල ප්‍රයෝජනයක් ගන්නවට කැමති නැහැ. ඒක මසුරුකම කියලා කියනවා. ඒක දෙනවා නෙවෙයි අනිත් අය දකිනවට කැමති නැහැ. දැක්කොත් කියලා හැමස් හිතනවා. තමන්ගේ දෙයක් තමන්ගේ වත්තේ සමාල්ලාවට තමන්ගේ වත්තේ කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් වැටලා තියෙන්න පුළුවන්. ඒක එහා වත්තේ කෙනෙක් මේක ගත්තයි කියලා. එහෙම නැත්නම් තමන්ගේ දෙයක් එහා වත්තට වැටලා තියෙනවා. ඒක මේ ගන්නවයි කියලා තව කෙනෙක් ප්‍රයෝජනෙදි ගනී කියලා. ඒක අරන් වීති කරන එක. ඒකට අරියාදු කරගන්න එක හොඳ දෙයක් නෙවෙයි. ඒ වගේම තමන්ගේ දේවල් තව කෙනෙක් දකින්නවට කැමති නැහැ. දැන් අර ඉල්ලීස ජාතකයේ ඉල්ලීස රජුරවන්ට මේ කැවුම් කන්න ආසාවක් ඇති වෙලා ඒ කැවුම් උයන්න මහල් ගානක් උඩට ගියා. සත්වෙනි මහලට ගියේ. මොකද ඒක තව කෙනෙක් දකි කියලා. තව කෙනෙක් දකි කියලා. එහෙම දැක්කොත් දෙන්න වෙයි ඉල්ලයි කියලා. ඒ වගේම තමන්ගේ ගහේ පළතුරු තියනවා, ගෙඩි හැදිලා තියනවා. ඒතොර ඒක තව කෙනෙක් දකින්නට කැමති නැහැ. දකින්නට කැමති නැහැ. මේක ඉල්ලයි නැත්තම් මේක විනාශ වෙයි කියන එහෙම එකක් තියෙනවා. ඒ නිසා ඒ මසුරු ගතියක් හොඳ නැහැ. ඒකත් හිතේ හැට ගන්න එක. මච්චරිය. තමන්ට ප්‍රයෝජනෙට අරගෙන තමන්ට වැඩිය තියෙනවා නම් අසල්වැතියෙකුට දෙන එක, ඥාතියෙකුට දෙන එක, නැති කෙනෙකුට දෙන එක හොඳ ගුණයක්. එහෙම නොදී ඒක ප්‍රයෝජනෙ ගන්න බැරි විදිහකට වීති කිරීමත් හොඳ නැහැ. ඒක හරි නැහැ. ඉතින් ඒ නිසා ඒකත් හිතේ හැටගන්න නරක දෙයක් හැටියට අපිට මහා නිවන් දකින්න බාධාවක් හැටියට මේ මච්චරිය කියන මේ ස්වභාවය ක්ලේශය බුදුහාමුදුරුව අපිට හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම මේ කියන කාරණා මේ කයින් වචනෙන් දුරු කරන්න බෑ. මේ කියපු කාරණා ටික කයින්වත් වචනෙන්වත් දුරු කරන්න බෑ. අර කයි කරලා කියපුව පුළුවන්. ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර. ඒක කයින් දුරු කරගන්න පුළුවන්. මුසාවාද පිසුනාවච්ච පරසාවච්ච සම්පලප්පා මේක වචනෙන් දුරු කරගන්න පුළුවන්. එතනින්ද ලෝභය, ක්‍රෝධය, ද්වේෂය, මක්ඛය, පලාශය, මේ මච්චරිය මේවා අපිට කයින්වත් වචනෙන්වත් දුරු කරන්න බෑ. ඒ සියල්ලක්ම දුරු කරගන්න ඕන ඥානෙ. බුද්ධියෙන්මයි දුරු කරගන්න ඕන, ඥාන ශක්තියෙන්මයි දුරු කරගන්න ඕන. කායික වාචික දේ අපිට සිල් සමාදන් වෙලා සීලයෙන් දුරු කරගන්න පුළුවන්. අපි සිල් සමාදන් වෙලා සීලයේ හොඳට ආරක්ෂා කරගත්තාම කයින් වචනයෙන් සිද්ධ වෙන නරක දේ අකුසල් දුරු කරලා දියුණු කරගන්න පුළුවන්. නමුත් සිත යොදවලා අපි දුරු කරගන්න ඕන දේවල් තමයි මේ කියන ලෝභය, ද්වේෂය, මෝහයයි. මේ මච්චරිය පලාස මේවා සිත දියුණු කරලම ප්‍රඥාවෙන්මයි දියුණු කරගන්න ඕන. ඒ වගේම මේ සිතත් මැඩගෙන එන්න දඟලනවා. මේවා සිතත් මැඩගෙන ඉස්සරහට එනවා. ඒ කියන්නේ දැන් අපි පව් නොකරන්න අපිට බය හතරක් තියෙනවනේ. පව් නොකරන්න අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, ඒ වගේම දුක්ගති බය කියලා. එතකොට අපි තමා විසින්ම තමන්ට ඇති කරගන්න බයෙන් අපි පව් වලින් වළකිනවා.
එවැගේම අනුන් දොස් කියාවි කියලා පව් කිරීමෙන් අපි වළකින. එවැගේම මේ දඬුවමට තියෙන බය නිසා අපි පව් වලින් වළකින. ඊළඟට දුගති උපදින්න වෙයි කියලා පව් වලින් වළකින. මේ කියන පව් නොකිරීමේ බය හතරට වත් යටපත් කරගන්න බැරි තරමට මේ දරුණුයි මේ හිතේ ඇතිවෙන මේ ලෝභ දේශ මොහ පලාස මච්ච කියන මේ දේවල් ටික. එනිසා මෙතන ඥාණයම පාවිච්චි කරන්න ඕන. ඥාණයම නුවණින්ම දැක දැක ටික ටික දුරු කරගන්න ඕන. අනුභවේන මේ දාවි ශෝක තෝකං කණේ කණේ. බුදුහාරු දේශනා කරනවා අර රන් කරුවෙක් ඒ රන් භාණ්ඩයක බැඳිච්ච මල ටික ටික දුරු කරගන්නවා. शुद्ध कर कर टिक टिक दूर कर वागे मे हिते अति वेच्च मे केले धर्म टिक अपि टिक टिक दूर कर टिक टिक डिंग डिंग पाठ में होदर दान बे मे मक्क पलास क्रोध उपनाह केने वा एक पाठ होदर यवागन पुलवां कमक में टिक टिक तमाई मेक दूर कर गान होन केने के बुधवार देशना करन मे सूत्रे බුදුහාමුදුරුව පවිතු ඊර්ෂ්‍යාව කියන එක පවිතු ඊර්ෂ්‍යාව බොහොම දීර්ඝ විස්තර කරලා තියෙනවා. ඒ වගේම ආශාව කියන එක මේ දේශ බුදුහාමුදුරුව මේ සූත්‍රයේ බොහොම දීර්ඝ විස්තර කරගෙන ගිහිලා තියෙන බව අපිට දකින්න තියෙනවා. දැන් පවිතු ඊර්ෂ්‍යාව කියන එක අපිට තේරෙනවා නිකන් බලන බැල්මෙන්. ඒ වගේම කියන වචන වලින් දැන් සමහර ලාවට මේ ඇස්වා කටවහ කියලා අපි කියනවනේ ඇස්වා කටවහ. එතකොට යම් ගහක් දිහා බලලා බලා හිටියොත් එහෙම මේ පවිතු ඊර්ෂ්‍යාවේ බලා හිටියොත් එහෙම එතකොට ඒක නිකන් විෂක්. ඒක විෂක්. ඊට පස්සේ ගහේ ගෙඩි වැටිලා කොළ වැටිලා මලානික වෙලා ඒ තත්ත්වයට පත්වන එකට මිනිස්සු කියනවා ඇස්වාහ කියලා. මේ හිතේ තියෙන වේගයක් මේ ඇස් දෙකෙන් යන්නේ පවිතු ඊර්ෂ්‍යාවක් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟ වචනයක් කිව්වොත් එහෙම වචනයක් කිව්වොත් එහෙම දැන් මුද්දට බර වෙලා ගෙඩි හැදලා තියෙනවා. මුද්දට බර වෙලා ගෙඩි හැදලා තියෙනවා. දොඩම් ගහක් කියලා. ඒතර මේක දිහා බලලා කියනවා මේ මද ජීවිතේටම කියලා කියන්න පුළුවන් තමයිට. එහෙම කිව්වහම ඒක හොඳ හිතින් කිව්වොත් මොකවත් වෙන්නේ නැහැ. නරක හිතින් ඊර්ෂ්‍යාවේ මේ මිනිහගේ දොඩංගහේ මෙච්චර හැදලා තියෙන මගේ දොඩංගහේ ගෙඩියක්වත් නැහනේ. මේක ඊර්ෂ්‍යාවෙන් කිව්වොත් එහෙම ඒක කටවහක් වෙනවා. ඒක කටවහ කියලා කියන්නේ යන්නේ එහෙම ඒවා. කොච්චර මේ හිතේ විසක් තියෙනවද අර ගහට බලපාන. පැහැවෙන එක නම් පැහැවෙනවා. කඩාවැටෙන එක නම් කඩාවැටෙනවා. පුපුරන එක නම් පුපුරනවා. මේ වචන වලින් පුළුවන් පුපුරවන්න පුළුවන්. මේ ඇස් දෙකෙන් පුළුවන් විනාශ කරන්න පුළුවන්. ඒක තමයි බුදුහාමුදුරුව මේ ඊර්ෂ්‍යාව පාපකාරී ඊර්ෂ්‍යාව දරුණු වෙලා එන්නේ හිත ලේවලින් එන එකක්. ඒක බුදුහාමුදුරුව මෙතන දීර්ඝව විස්තර කරන මේක හිතවල බලපාන එක හොඳ නැහැ කියලා උන්වහන්සේ දේශනා කරේ. එනිසා මේ එක හාමුදුරු කෙනෙක් එක භික්ෂුන් වහන්සේ නමක් මේ පින්ඩ පාතේ වඩිනවා ගෙදරකට. සිටු ගෙදරකට ගිහිල්ලා පින්ඩ පාතේ වැඩලා උන්වහන්සේ ඒ සිටු තුමා සිටු දේවිය ඒ ඉන්න පවුලේ උදවියත් එක්ක බොහොම සුහදශීලීව කතා බහ කර කර ඉන්නවා. ඒ කතා කර කර ඉන්නව දැක්ක තව භික්ෂුන් වහන්සේ කෙනෙක් දැකලා ඊට පස්සෙන් දා මේ දෙනම එක කුටි එක ආරාමේ ඉන්නේ. එක දෙනසුනේ ඉන්නේ. ඊට පස්සෙන් දා අර භික්ෂුව කල්පනා කළා මම මෙයාට කලින් නැකිලා යන්න ඕන පින්දපාත කියලා පාන්දර අවදි වෙලා අර හාමුදුරන්ට කතා කරන්නේ නැතුව මේ ඉක්මනින්ම අර සිටු ගෙදරට ගියා. ගිහිල්ලා ඒ සිටුතුමාලත් එක්ක දැන් වාඩි වෙලා කතා බහ කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අර සිටුවරේ අහන්නේ කෝ අපේ හාමුදුරුව? කෝ අපේ හාමුදුරුව? ඒ වෙලාවේ කියනවා තාවම බුදි හතර ගාතේ දාලා නැගිටේ නෑ මම මේ ඔක්කොම අතුපතු ගාලා පිරිසිදු කරලා පෑන් තියලා මම්මේ ආයේ පින්ද පාතේ අපි එහෙමනේ දැන් මොකද මේ කරන්නේ? අර හාමුදුරුව ඊයේ අර සිටු තුමත් එක්ක සුහදව කතා කර කර ඉන්නවා දැකලා ඊර්ෂ්‍යාවක් හටගත්තා. ඊර්ෂ්‍යාවක් දැන් ලොකු කෙනෙක් එක්ක කතා කරනකොට තව කෙනෙකුට ඊර්ෂ්‍යා හිතෙනවා.
සිදුවරේ කියන මහ ධනපතියෙක්නේ. ඒ කෙනෙක් එක්ක දැන් සමහරවිට බලවතෙක් වෙන්න පුළුවන්. රජ කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් කතා කරනකොට තව කෙනෙකුට ඊර්ෂ්‍යාවක් හිතෙන්න පුළුවන්. ඒ නිසා එයා කල්පනා කරනවා මමත් ගිහිල්ලා මෙයාත් එක්ක මිත්‍ර වෙලා කතා කරන්න ඕන කියලා. නමුත් එකිනෙකාගේ තියෙන බැඳීම එයාගේ පැහැදීම තව කෙනෙක් වෙනස් කරන්න යන්නේ යන්න බෑ. වෙනස් කරන එක හොඳක් නෑ. හොඳ මේ පවිතු ඊර්ෂ්‍යාවෙන් මේ ගියේ. පවිතු ඊර්ෂ්‍යාවෙන් අර ගෙදරට ගියේ. පස්සේ සිටුතුමා කතා බහ කරලා උන්වහන්සේ පින්ඳ පාත බෙදලා තව පින්ඳ පාත පාර්සලයක් හදලා දුන්නා මේක අර වැඩ හාමුදුරන්ට දෙන්නකෝ කියලා. මොකද මගෙත් එක්ක තවත් කෙනෙක් තියෙන හිතවත්කම කොපමණද කියන එක දන්නේ නැහැ. ඒ දෙන්න බලා ඉන්න කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. බලා ඉන්න කෙනෙක් ඒකට ඊර්ෂ්‍යා කළා ඒක මැදින් කඩා දාන්න හැදුවට බෑ. ඒ නිසා තැම් පාර්සලයකට හදලා දුන්න හාමුදුරන්ට දෙන්න කියලා. ඉතින් මේක අරගෙන ගිහිල්ලා උන්වහන්සේ මේක දෙන්නත් දැයි මොකද්ද වගේ බලාපොරොත්තු දෙයි ඉෂ්ට වුණේ නැහැ. අර හාමුදුරු ගැන කලකිරීමක් ඇති කරන්නයි බලාපොරොත්තු වුණේ. අනේ ආ එහෙම බුදියන කෙනෙක්ද ඒවත් පිළිවිච් කරන්න නැති කෙනෙක්ද ඔබ වහන්සේ නම් හෙට ඉඳලා මගේ ගෙදරට පින්ත පාති වඩින්න කියලා ආරාධනා කරන්නේ මේ කිවි. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඉතින් මේපත් පාර්සලේ අරගෙන ගිහිල්ලා දැන් තේනාසනේ දොරට තට්ටු කරන්නෙත් නැහැ. සද්ද බද්ද කරනවා කෑ කාරනවා. නමුත් මේ සද්ද ඔක්කම අර හාමුදුරට ඇහෙනවා. උන්වහන්සේ සද්ද නැතුව ඉන්නවා. ප්‍රතිචාර නොදක්වා. ඊට පස්සේ දොරට තට්ටු කළා. ඒ සද්ද නැතුව ඉන්නවා. ඊළඟට මේ හාරු දොර අරිනවා. දොර ඇරලා නෑ මේ හාමුදුරු. නෑ. හාමුදුරේ උඩ බැලුවම උන්වහන්සේ පලසක් බැඳගෙන ධ්‍යානයකට සමවැදලා ඉන්නවා. අන්නේ තන්දි මේ හාමුදුරුවන්ට බය ඇති වුණා. එయ్యනේ මම මේ වගේ හිතුවේ කවුරු ගැනද මේ? මම මේ හිතලා තියෙන්නේ වැරදි විදියට මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයිනේ. එයා ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගත්ත කෙනෙක්. මම හිතාපු විදිහේ වැරදි කියලා පසුතැවෙනවා. ඒ නිසා උන්වහන්සේට පස්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ගැන මම වරදවා හිතුවා. වරදවා තේරුම් ගත්තා. මට සමා වෙන්න කියලා ඒක සමාව ගන්නවා. ඒ වගේ මේ තියෙනවා පාපකාරී ඊර්ෂ්‍යාව කියලා එකක්. තව කෙනෙක් තවත් උසස් කෙනෙක් ඇසුරු කරනවට, ඒ වගේම තව කෙනෙකුට යමක් ලැබෙනවට, තව කෙනෙකුට ධනයක් ලැබෙනවට, තව කෙනෙකුට හොඳ දෙයක් ලැබෙනවට ඒකට තියෙන ඊර්ෂ්‍යාව. මේකට කියන්නේ පාපකාරී ඊර්ෂ්‍යාව. මේකත් හටගන්නේ අපේ හිතේම හටගන්නේ. ඒ නිසා අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මෙන්න මේ කියන දුර්ගුණ ටික මේ හිතේ හටගන්න මේ ටික නිවන් දකින්න ලොකු බාධාවක්. නිවන් දකින්න ලොකු බාධාවක්. කොච්චර දන් දුන්නත් මේ කියන ලෝභය, ද්වේෂය, ක්‍රෝධය, පලාසය, මක්කය මේ පවිටි ඊර්ෂාව මේ ටික තියෙනවා නම් අපිට නිවන් දකින්න බෑ. ඒක ඥාණයම දිනු කරන්න, ඥාණයම දකින්න, ඥාණයම මේ ටික දුරු කරගන්න. මේන්න මේ ටික දුරු කරගත්ත දවසට තමයි අපිට මාර්ගඵල පිළිවෙලින් මේ සංසාර දුකින් අත මිදී ධර්ම අවබෝධයෙන් අජර අමර උතුම් අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැමදෙනාට මේ උතුම් නිවන් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරා. අවසරයි ස්වාමීන් වහන්ස ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කිරීමට. 2020 මැයි 7 වන දින පරලෝසපත් දුසලින් හේවාගම මහත්මයට පින් අනුමෝදන් කිරීමට, පවුලේ නමින් මේ පරලොව ගිය සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට, සිළු ලෝකවාසීන්ට සිත ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරන්නේ ඇහැලියගොඩ විජේනායක පාර පදිංචි HP ගුණරත්න ස්වාමිපුරුෂය ඇතුළු පවුලේ සිළු ඥාතීන්. 1937 මැයි 14 වන දින උපත ලැබූ, අදට 83 වන වියට පත් වූ හේමලතා විජේතුංග අම්මාට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීමට, මේගේ සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට, නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට, සිළුම සත්වයන්ට සහ සිළු පවුල දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු සැමට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා. එලියන්දල ජාලියගොඩ අංක 15 සමගි මාවත පදිංචි නෙල්සන් විජේතුංග මහතා සහ දූදරු මුණුබුරු මිනිබිරියන්. මීට තෙමසකට පෙර එනම් 2020 පෙබරවාරි 14 වන දින පරලෝ සැපත් MM මුතුමැණිකේ මෑණියන්ට පුණ්‍යනුමෝදනා කිරීමට දායකත්වයේ දරන්නේ
ගලපිට මඩ අල්පිටිය උඩහ කඩේ පදිංචි කෑගල්ල සමුපකාර සංවර්ධන නිලධාරී රංජිත් තිලකරත්න පුතා ව්‍යාපාරික අනුර අනුරාධපුරේ දුව මානෙල් විජේරත්න බෑනා සහ අනුමා ලේලිය තිලකා කුමාරේ ලේලිය මල්ෂාන් අචින්ත කවින් සා සඳුනි තරුෂි යන මොනුබුරු මිනිපිරයන් විසෙන් 2020 මේ 14 වන දිනට නැතිනම් අද දිනට වසර 12ක් සපිරෙන පරලෝසපත් මහගම පොලීගොඩ නදල්පේවිසු ආර් සරලින් නෝනා උපාසිකා මාතාවට ආදරණීය මෑණියන්ට මේ වසර 25කට පෙර පරලෝසපත් මහගම පොලීගොඩ නදල්පේවිසු අර්බගේ මනිවෙල් ආදරණීය පියාණන්ට මේ වසර 11කට පෙර පරලෝසපත් මහගම පොලීගොඩ නදල්පේ අර්බගේ නන්දසේන සෝරාට සහ මේ වසර 7කට පෙර පරලෝසපත් අර්බගේ විමලාවතී සෝරියට නිවන්සෝ පැතීමට සුජීවත්ව සිටින මහර සිරිමාව බණ්ඩාරනායක මාවතේ අංක 19 4 පදිංචි සෝම ආරම්භගේ සහ චන්ද්‍රසේන ලියනගේ දෙපළට බේබිනෝනා කරුණාරත්න චන්ද්‍රසේන රේණුකා සුධර්මා විමලසිරි යන සොයුරු සොරයන්ට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ පැතීමට දොස්තර ශාමලී කසුන් දිනේෂ් ශාමිකා කිත්මි මෙත්මි යන දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවය පැතීමට දායකත්වයෙන් කටයුතු කරන්නේ මහර කඩවත සිරිමාව බණ්ඩාරනායක මාවත අංක 19 4 නිවසේ ආරම්භගේ ශ්‍රියානි ප්‍රේමකාන්ති මෙනවිය සමග ආරම්භගේ සෝමාවතේ මහත්මිය වසර 24කට පෙර පරලෝසපත් එම් වීරසේකර දයාපර පියාණන්ට මේත වසරකට පෙර පරලෝසපත් වූ එන් අබේපිටිය මෑණියන්ට පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් සසර ගමන කෙළවර ඉක්මනින්ම නිර්වාණ සුවයත් වේවායි ප්‍රාර්ථනා කිරීම උදෙසා දායකත්වයෙන් දරන්නේ රාජකීය මාතින්නාගොඩ පදිංචි වීරසේකර දෙපළගේ දූ දරුවන් විසින් මේත වසරකට පෙර එනම් 2019 මේ 13 වෙනිදා අපවත් වී වදාළ ලාකලගමුව ජයතිලකාරාමයේ මිරිස්වත්ත ජයවර්ධනාරාමයේ යන උපේ විහාරාධිපතිව වැඩවිසු පූජ්‍යපාද කැප්පටියාගොඩ චන්ද්‍රරතන නායක ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරන්නේ ශිෂ්‍ය පිරිස වෙන මැටිවල විනීත ස්වාමින් ප්‍රණන් වහන්සේ දිනියායේ සමිත හිමි දියගම උදිත හිමි මහපැලැස්සේ පියදස්ස හිමි දෙයන්දර පීරතන හිමි මෝදරවාණී ආනන්ද හිමි සහ පවුලේ සහෝදර සහෝදරණියතුළු ගිහි ඥාති පිරිස දැන් පුණ්‍යන මෝදනාව සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනය මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් සියලු පින් ලෝකපාලක දෙවි දේවතාවන්ට අනුමෝදන් වේවා ඒ දෙවියෝ ප්‍රාර්ථනීය බුධියකින් නිවන් දකිත්වා ඒ වගේම ඔබගේ ගුරු දෙමව්පිය ඥාති මිත්‍රාදීන් හැටියට ඉඳලා මිය පරලෝකීය પરම්පරාගත සියලු ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ අයත් දුකින් අත මිදෙත්වා මා මහ නිවන් දකිත්වා ඔබටත් මේ ධර්ම දේශනාව සවන් දීමෙන් ලබා ගත්තා වූ පුණ්‍ය බල මහිමෙන් සංසාර දුකින් එතරව ලබන අජරාමර උතුම් අමා මහ නිවන් සැප පිණිසම මේ පින් හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශත්තාජ බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තාජ බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තාජ බුම්මත්තා देवा नागा महिद्दिका पुञ्यन्तं अनुमोदित्वा चिरं रक्खन्तु लोकशासनं तिलो गुरु सम्मा संबुद्धजानन् महन्ते विदिं देशना करन लद श्री सद्धर्मे देशना क्रीमें श्रवणे क्रीमें लबन लद कुशलानि संसधर्मयं हेतु करगन सैम दिनाटम अमा महानिमं सप लभीवा ආයද්වාරයේ ස්වභාවය පිළිබඳව ධර්මානුකූලව කරුණු පැහැදිලි කරන දේශකයන් වහන්සේලා අපි ආශිර්වාද කරමු. උන්වහන්සේ ආධුනික වශයෙන්, ශාස්ත්‍රීය වශයෙන්, අධ්‍යාපනික වශයෙන් කරන උදාර මෙහෙවර තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා. තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබ සිරු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවය චිර ජීවනය ලැබේවා. අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන් වහන්සේ
ගොඩකවල ශ්‍රී මහින්ද මහා විහාරාධිපති ශාමෝපාලි වංශික මහණිකායේ මල්වතු පාර්ශවී සබරගමු පළාතේ අධිකරණ සංඝනායක රත්නපුර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය කොම්පිටියේ ශ්‍රී සුසීල ස්වාමීන් වහන්සේ धर्मदेशनामकदायकत्वेन दूरकथन सम्मा संबुद्ध सरणाय।